තස්ස භාගවතු අරහතු සම්මා සම්බුද්හස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්හැස නමුතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද් හස ශ්‍රද්දහ සම්පන්න කාරුණණික පින්නතුනි අද වෙසක් පුර පසලොස්සක පොහෝ දිනයට කෙනෙක්ම මේ උතුම් පොහෝදිනේදී භාවනා වැඩ සටහනස් සමග එකතු වෙලා ඉන්නේ භාවනාව පිළිබඳව දැන එගෙනගෙන තමංගි ජීවිතයට භාවනාව සමීප කරගැනීමේ අදහසිංයුත්තව. පසුගිය දේශනාව තුළින් මෛත්‍රී භාවනාව පිළිබඳව අප හඳුනාගන්නට යෙදනා. මෛත්‍රී භාවනාව සෑම කෙනෙකුගේ ජීවිතයට ඉතාම වැදගත්වන ප්‍රභල ආනිසංසදායක වටිනා භාවනාවක්. එක වස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්‍ෂන් වහන්සේලාට එක සූත්‍ර දේශනාවක් දේශනා කරනවා මේ සූත්‍රයේ තුළද අග කන්ඳෝපම සූත්‍රයේදි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා සැදැහැතියන් දුන්න බුජුන් වලන්දල නැතිනන් සැදැහැතියන් දෙෙන ප්‍රත්්‍යවලින් ඇැපෙමින් නිවැරැදිව තමන්ගේ ප්‍රතිපත්ති ධර්මයන් පූරණය නොකර ගත්තොත් ඉන් ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ඒ සූත්‍රය තුලදී දේශනාකොට වදාාරනවා එතකොට ඒ සූත්‍රදේශනා වහන හැට දහසක් පමණ භික්ෂන් වහන්සේල ේවමන දැම්මාය කියලා කියවා වගේම බොහෝ භික්‍ෂූන් වහන්සේලා එනිසාම පැවිද්ධ ලේසියෙන් කරන්නට පුළුවන් කමතියන දෙයක් නොවේයකය නදහසිංසිවරු හැරයන්නට ගියා බොහෝ භික්‍ෂුන් වහන්සේලා. මෙන්න මේ අවස්ථාවෙදි බොහෝ භික්‍ෂූන් වහන්සේලා සිවුරු හැරයයම සහ මේ ශාසනයට පැමිණෙන පිරිස අඩුවීම නිසාම භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවෙදි දේශනා කරනවා මහන්නේ එහි විපාක එහෙම වුනත් කිසි කෙනෙක් මොහොතක් නමුත් මෛත්‍රී දෙහානයක් වඩනවානම් මෛත්‍රී සිතක් වඩනවනම් ඔහු මිනිසුන් දෙන ප්‍රත්්‍යේ නොසිිස්ස වලදන්නට සුදුසු පුද්ලයෙක් භික්ෂුවක් බවට පත්වනවාය කියලා මෛත්‍රයෙහි ආනිසංස පිළිබඳව දේශනා කරනවා. අච්චරා සංඝාත මත්තම්පි භික්හවේ බික්කු මෙතචිත්තම් භාවේති ස අචරිත් අධ්‍යානෝ වූවාද පතිකරු සතු ශාසනකරුවාදී ලෙස භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ යම් කිසි භික්‍ෂූන් වහන්සේ නමක් අසුරු සැනක් ගහන මොහොතක් නමුත් මෙතචිත්තම් භාවේති මෛත්‍රී සාගත සිතක් මුළ ලෝකයේ පුරාවටම පතුරුවන්නට සමර්ථ ලෙස වඩනවා නම් ඒ හේතුවෙන් ඒෙන චරිත්ත අධ්‍යානෝ අත්මහැරිය වූ දෙහානය සඳහා උත්සාවත්වන කෙනෙක් සත්තු ශාසනකරෝ ශාස්තෘන් වහන්සේගේ ශාසනය කරන කෙනෙක් ඕවාද පතිකරෝ භාගතුන් වහන්සේගේ අවවාදය අනුව හක්මෙන කෙනෙක්ක මෙන මේවාදී ලෙස ඒ වර්ණනා කරන්නට යෙදනා. එතකොට අපට හඳුනාගන්නට පුළුවන් මෛත්‍රිය කියන එක මොනතරම් ආනිසංසදායක මනතරම් ප්‍රබල දෙයක්ද කියන එක පිළිබඳව. මාතහා යථානයම් පොත්තන් ආයුසා ඒක පුත්තමනරොත් ඒක පුත්තමනුරක්හේ ඒවම්පි සබ්බ බහුතේසූ මාන සම්භාවයේ අපරිමානං. එතුගට යම් කිසි විදිහකින් එකම දරුවෙක්කන්න මවක් ඒ තමන්ගි ඉන්න එකම දරුව පිළිබඳව යම් කිසි මෛත්‍රීසාගත සිටින් යොක්තව එකම දරු ආරක්ෂා කරනවන. ඒ තමන්ගේ ජීවිතය පිළිබඳවත් සලක්ඩ නැතුව මන්ගේ දෙවිගියත් දරුවා පිළිබඳව ඉතාමත් දෙවිහිමියෙන් දරුවා ආරක්ෂා කරනවනං දරුවාගේ යහපත කැමැතිවෙනවනං මාන සම්භාවයේ අපරිමානං අපරිමාන ලෙස එමෛත්‍රී සිත පතුරුවන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට ේදන. එනිසා මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානං සියලු ලෝකයන් පිළිබඳව මෛත්‍රී සාගත සිත වඩන්නටඒ සිත පතුරුවන්නට කියලා. මෛත්‍රිය කියන එක බොහෝ විට දියුණු කිරීම තුළ දිට්ටදම්ම වේදනීයවම මේ ජීවිතය තුළදීම එහි ප්‍රතිවිපාක බොහෝදිනෙකුට ලබන්නට පුළුවන්කම තියෙනවා. දිටුදැමිය එෙහිම එහි ආනිසංස සාධනය කර ගැනීමෙහි හැකියාව තිබෙනවා. එකයි මෛත්‍රයේහි තිබෙන සුවිශේෂී භාවය බවට පත්වන්නේ. මෛත්‍රී සිතකින් යම් කිසි කෙනෙක් වාසය කරනව නං ඒ මෛත්‍රී සිත බොහෝ කාලයක් කොහුටට හිතසුව පිණිස පවත්නා දෙයක් මෛත්‍රය කියල කියන්නන්නේ බොහොම සරල දෙයක් නෙමි මෛත්‍රය කියල කියන්නේ බොහොම ගැමරු දෙයක් එකට හේතුව තමයි මෙත්තා සාගත භාවය යම් කිසි පුද්ගල කොට්ටහාසයක් යම් හිතවත් පිරිසක් විෂයෙහි පවත්වන දෙයක් පමණක්ම නෙමේ මුල් ලෝකය පිළිබඳවම එත්තංච සබ්බ ලෝකස්මි එතකොට සියලු ලෝකයේ පිළිබඳරු සියලු ලෝකයේ කෙරෙහි මෛත්‍රී සිත පැතිරවීම කියන එක සිද්ධ කරන්නට පුළුවන් කමතියන්නේ සත්පුරුෂයකුටම පමණයි. අන්න එනිසා තමයි මෛත්‍රී භාවනාව නිර්වාණය දක්වා දිවෙන භාවනාවක් නිර්වාණය අවබෝධ කරගැනීම සඳහාම ඒ මෛත්‍රී භාවනාව පිට දියුණු කරන්නට පුළුවන් කමතිබෙනවා අපට හොම දහරණයක් විදිහට මෙත්ත සූත්‍රයේ දකින්නට පුළුවන් කම තියනවා මෙත සූත්‍රයේ අපි හැම වෙලාවකදිම බොහෝ වෙලාවට නිතර සජ්්‍යායනා කරන සූත්‍රයක් තමයි මෙත්ත සූත්‍රයේ කරණීය මත්ත කුසලේන යන්තන් සන්තපදන් අභිසමිච්චය කියලා එතට කරණීයන් අත්ථ කුසලේන අර්ථකුසලයා විසින් කරණීයන් මෙදෙවල් කළ යුතුයි එතට මොන අද කළ යුතු වෙන්නේ කරණීය මත්තකුසලේන යන්තන් සන්ත පදං අභි සමච්ච යම් මේ ශාන්ත පදයක් අවබෝධ කරන්නට කැමති අර්ථකුසලයා විස සිද් කළ යුතු දේවල්ති වෙනවා සක්කෝ උජූච සූජූච සුව්චෝ චස්ස සුවචෝ අස මුදු අනතිමානයාදී ලෙස ගත්තහම ඒ මෛත්‍රිය වඩන පුද්ගලයකු සතුව පූර්වයෙහි දෙවනුවිය යුතු බොහෝ ගුණ දරම පිළිබඳව හඳුන්නා දෙෙනන ලබන යාගේ ගතිලක්‍ෂණ කොහොමද වෙනස්වන්නට ඕනේ ගේ චරිතය කොහොමද වෙනස්වන්නට ඕනේ. අන්න එබඳු මනාකොට තමන්ගේ ජීවිතය වෙනස් කරගත්ත ධර්මය තුළ පිහිටවා ගත්ත ගුණවතකුට තමයි මෛත්‍රිය තුළ මනා ආනිසංස සාධනය කරගන්නට පුළුවන්කම තියන්නේ මනාකොට ආනිසංස ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. අන්න එනිසා ඒ පිළිබඳවත් අවධානය යමු කරන්නට ඕනි. භාවනාව ගැන කතා කරනකොට අපි ඒ කරනු පිළිබඳව ගොඩාක් අවධානයමු කරන්නට යන්න නැහැ හැබැයි ඒ ගතිගුණ පිළිබඳව ඔබ වෙනම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි මොද දේවල් එක්ක තමයි මේ භාවනාව සාධනය කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. මෛත්‍රිය දියුණු කිරීමේදී එහි පවත්නා මූලිකාංගයන් පිළිබඳව අපි හඳනාගන්නට එදනා. ෛත්‍රයේ භාවනාව සිද්ධ කරනකොට අපිට එහි පළමු පියවර හැටියට අපි පසුගිය දේශනාව තුලින් හැඳන්නවා තමන්ට මෛත්‍රිය වැඩීම සහ සියලු ලෝකයටම මෛත්‍රයේ පැතිරවීම කියන එක ප්‍රධානව සේම එතකොට තමන්ට මෛත්‍රිය වඩන්නට කියල කිව්වේ තමන්ව ආදේශකයක් හැටියට තබාගන්නට අවශ්‍ය නිසා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරල නැහැ තමන්ට මෛත්‍රී කරන්නට කියලා අපි තමන්ට මෛත්‍රී කරගන්නේ ඇයි මුලින්ම අපි තමන්ට මෛත්‍රය පතුරු වන්නේ දැන් කෞුරුත් ලෝකය තුළ තමන්ට බොහොම ආදරේ තමන්ට කැමති. එ තමන් කැමති ස්භාවය තමයි අප අනිත්තයට ආදේශ කරන්නේ. තමන්ව තමයි හැමවෙලාවකදිම නිර්ණායකය විදිහට තබා ගන්නේ. තමන් ලෝකේහි තමන් පිළිබඳව කල්පනා කරනකොට මන් දුකට අකමැතිනං මම වගේම ඒ අයත් දුකට අකමැති නේද. මම බැනුන්ගහනවට අකමැතිනං ඒ අයත්තනේ බැනුගහන්නට අකමැති නේද. මෙවිදිහට අත්තානං උපමංකත්වා නහනේයන ගාතයේ කියන දක්වන්නේ. තමාවම උපමාවට අරගෙන අනිත් අයට ඒ උපමාව පැමිණවීම තුළ නහනයන ගාතයේ අනුන් පීඩාවට පත් කරන්නට අනුන් නසන්නට අනුන් ඝාතනය කරන්නට පෙළබෙෙන්න්නේ නැ කියන එක එනිසා තමන් උපමාවට ගැනීම කියන එක බුදුරජාණන් වහන්සේ අනු දෙැන වදාළ දෙයක් ඒ පෙළෙහි පිහිටා තමයි තමාට පළමු මෛත්‍රී කරගන්නට කියලා කිව්වේ. එක ඉස්සල්ලම තමන් නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සෝපත් වෙත්වා දුකින් මිදත්වා කියන පොදුවාක්්‍යය එම නැතම් මෛත්‍රිය පිළිබඳව තමන්ට හැඟෙන ඕනෑ දෙයක් මේ මෛත්‍රී භාවනාව සඳහා පාදක කරගන්නට පුළුවන්ක්කම තිබෙනවා. එක න්නේ දැන් නිශ්චිත වචන ටිකක් ඇත්ත නෑ මේ වචන ටික විතරයි භාවනා කළ හැකි වචන ටික කියලා. නිසා ඔබට වඩාත්ම සමීප වෙන වාක්‍යයක් ඔබටම නිර්මාණය කරගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මනුස්ස සන්තානය තුළ පවත්නා ඇවිලෙන කෙලෙස් සිතුවෙලි එකන් එක හරගෙන ඔබට නිවාදමන ආකාරයට මෛත්‍රී භාවනාව සකස්කර ගැනීමෙහි හැකියාව තියනවා. මෛත්‍රී භාවනාව සකස්කර ගැනීමේදී දැන් සමහර වෙලාවට ආරෙ මෛත්‍රී භාවනාව කියලා මේ සාමාන්‍ය මෛත්‍රී භාවනාව නිෙවේය කියලා. අපි දකිනෝ ඇතැන් වෙලාවට නොෙක් විකෘතිීනුත් ඉදිරිපත්වෙනවා. සෝවාන් පලයෙන් නිදුක්කේවා, සපුදාගාමි පලයෙන් නිරෝගිවේවා. ඔහොම කියලත් මෛත්‍රී භාවනාව වඩන්නට පිරිසක් උසහවත් වෙනවා. භාවනාව සකස්කරගන්නවා කියනකෙන් අදහස් කරන්නේ. ඒ විදිහටම සකස් කර ගැනීමම නෙමයි සෝවාන් පලේ ලැබේවා කියල හිතන එක ප්‍රශ්නයක් නැහැ සකුදාගාමී පලේ ලැබේවා කියන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම හිතුව කෙළේ වචනටිකේදුන කළෙේ භාවනාව ආර්ය භාවනාවක් පවට පත්වෙනවා කියන එක යෙදෙන්නේ නැ. ඒකත් සාමාන්‍ය මෛත්‍රීම තමයි. එතකොට මේ මෛත්‍රී භාවනාවේ භාවනා වාක්‍ය සකස් කරගන්නකොට ඔබට වඩා දැනෙන විදිහට එක සකස්කරගන්න. කියන්නේ දැන් වෛර නැත්වූ වෙත්වා ඊට පස්සේ ඒ අය රාගනැත්තුූ වෙත්වා දවේශ නැත්තුවූ වෙත්වා මෝහ නැත්තුවූ වෙත්වා මෙයාදී ලෙසුනත් ගැටලුවක් නැහැ ඒක තමන්ට වඩා දැනන විදිට තමන්ට වඩාත් ගෝචරවන විදිහට ඒදේ පිළිබඳව අවධානයක් යොමු කරලා ඒදේ සකස් කරගන්න හිතට වඩාත් ගැලපෙන විදිහට ඒදී එකක් විදිහට නොවෙන විදිහටත් ඒවාගේම ගොඩාක් විදිහටත් නොවන විදිහට සාමාන්‍යෙන් වාක්‍යයක් විදිහත ගත්හම අපිට මනසිකාරය පවත්තන්ට පුළුවන් විදිහේ සිතුවිලි හතරක් පහක් වගේ ප්‍රමාණයක් වන විදිහට තුනට වැඩි පහක් පමණුපරිමේ තියන ඒවාක්‍යයක් සකස්කර ගැනීම එක ප්‍රායෝගිකව පහසුවක් තිබෙනවා ඒ භාවනාව සිද්ධකරගෙන යන්නට. එතකොට ඒ භාවනාව සිදු කිරීමේදී අපි කලින් සිහිපත් කලා වගේ පළමු තමන්ට මෛත්‍රයේ පමණවා ගැනීම තුළ අපි සිදුකරන දේ තමයි තමාව ආදේශකොට තබනව අනිත්තායට මෛත්‍රී කරන්නට. එතුවට තමාව ආදේශකොට තබනකොට එමගින් සිදුකරන දේ තමයි තමන් කැමැති අම්විදිහෙකටද එබඳු ලෙසම අනිත්තායට ඒ ඒ ආකාරයට ඔවුන් කැමැතිදේ සිද්ධ වේවා කියලා හිතන ප්‍රාර්ථනා කරන යහපත කැමැති බව තමයි එමගින් සිදු කරනු ලබන්නේ එතකට ඒ තමන්ට සහ අනුන්ට කියන මේ සියලු ලෝකයට මෛත්‍රී කරන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුනා පළවෙනි දවස්සදි එක සිද කරන ආකාරේ. තැන් අපිට පුළුවන් මේ මෛත්‍රිය විධ ක්‍රමවලට විධ ස්වරූපයන්ගෙන් අපිට පතුරුවන්නට පුළුවන් කම තියෙනවා. එතකට ඒ කොහොමද අපි ඒ ආකාරයට වෙවිධ ක්‍රමයන්ට විධ ස්වරූපයන්ගේ මේ මෛත්‍රිය පතුර වනු ලබන්නේ. එකට අපි මේ මෛත්‍රිය විවිධ ක්‍රමවලට පතුරවනකොට කෙනෙකුට පුළුවන් ප්‍රදේශවසයෙන් මෛත්‍රයේ පතුරුවන්නට. මෙත්සිත කියන එක ප්‍රදේශවසයෙන් පතුරුවන්නට පුළුවන් කම තියනවා. එවගේම මෙත්සිත කියන එක පැතිරවීමේදී විශේෂයෙන්ම දිසාවසයෙන් පතුරවන්නට පුළුවන් කමත් තියෙනවා. එවගේම මෙත්සිත කියන එක පුද්ගල භාාවවසයෙන් පැති්‍රවීමේ හැකියාවත් තියෙනවා. මේ ඕනෑම ක්‍රමයකට මෛත්‍රී සිත තමන්ට පතුරවන්නට පුළුවන්කම තිබෙනවා. එතකට මකද්ද මෛත්‍රී සිත දිසාවසයෙන් පැතිරවීම කියලා කියන්නේ. පළමුුව කෙනෙක් තමන්ට ඉතාම හොඳින් මෛත්‍රී කරගෙන තමාව ශක්තිමත් තාදේශකයක් කොට්ට පවත්වා ගන්න. භාවනාවහි තිබෙන මූලිකමන්ගේ තමයි මේ දේ. ට මෛත්‍රී කරගන්නවා කියන කිය තුළ ආදේශකය ශක්තිමත් කර ගැනීම එකතාම පැහැදිලි කර ගැනීම. ඒ සඳහා අපි භාවනාව පටන්ගන්නකොටම ඒ මූලිකංගයන් පිළිබඳවමට පෙරාපි කතා කරල තියනවා තුන්රුවන්කමාකර ගැනීම තිය සිද්ධ කරලා පූර්රක් පෘත්‍ය සම්පාදනය කරගෙන බහසුඉරියව්වකින් වාඩි වෙලා අපි භාවනාවට අවශ්‍ය පරිසරය සකස් කරගෙන භවනාව ආරම්්ධ කරනවා. හි පලවෙෙනටම තමන්ට මෛත්‍රී කරගැනීම තමයි සිද් කරනු ලබන්. ඉට පස්සේ තමන්ට මෛත්‍රී කරගෙන තමන් අවට සිටින සත්වයින් තමන්ගේ කාම්මරේනන් තමන්ගේ කාම්බරයේ සිටින සියලු ම දෙෙනත් නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සෝපත්වෙත්වා දුකෙම්මි දෙත්වා කියලා ඒ සත්වයින්ට මෙත්් සිත පතුරවනු ලබනු. එවගේ මේ ගෘහයහි සිටින ගෙදර සිටින සියලු සත්වයන්ටත් මෛත්‍රී සිත පත්‍රවනු ගෙදර සිටින්නා වූ සියලු දෙනාම නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සුවපත්වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා ඒ අයටත් මෛත්‍රය පතුරුණු. දැ මේ මෛත්‍රයේ පැතිරවීමේදී. හොඳට ඒ ගෙදර සිටින අය අරමුණ කරමින් ගෙදර සිටින පුද්ගලය පුද්ගලයව හැම දෙනාවම අරමුණු කරන්නද සමහරවෙලාවට එක ගෙදරක හිටියත් සමහරවෙලාවට අදහස් පරස්පරතාවයන් නිසා. ිනිසුන් අතර ැටීම් යනොය එක ආරවුල් තියෙනවන එක පවල්ලක ජීවත් වනත්. එතකට මෙන්න මේ ආරවුල් තිබනත් තමන් දක්ෂවන්නට ඕන මේ ප්‍රදේශවස්සයෙන් සිද්ධ කරනකොට ඒ පිළිබඳව නොතකා ඒ අයිගේ යහපත කැමැති බව තමාගේ සිත තුළ උපදවන්නට. එකට ඉතාම ශක්තිමත් හිතක් තියෙන්න්නට ඕනි. එදොටඒ ශක්තිමත් හිතක් එතනදි තමන්ට එන්නේ නැත්තං.ඒ ප්‍රදේශවසයෙන්ගේ භාවනාව එතන කරන එකේ තේරුමක් නැෑ. එනිසා අප ඉදිරයේදි කතා කරමු ඒවගේ වෙලාවකදි අපි කොහොමද භාවනාව නිවැරදි මාවතකට යොමු කරගන්න කියලා සමහරවෙලාවට ගෙදර ඉන්නකොට සහර වෙලාවට ගෙද ඉන්න පවුල්ල පවුලේ සාමාජිකයන් දෙදනෙක් අතර අර්බුදයක් තිබුණොත් එක් කෙනෙක් මෛත්‍රී භාවනාවට පෙළඹුණ හම පටන්ගත්තුත් එහෙම දැන් අනිත්්‍යෙනට එක පාර හිත මෛත්‍රී කිරීමට හිත බැසගන්නේ නැතිවෙන්න පුුවන් එතකට මගෑරයන්නේ එ පා මගෑරයන්නට එපා ඒවගේම තමයි ගම අයට පීට පස්ස මෛත්‍රී කරන්න පටන්ගත්තුත් ඒ මගෑරයන්නට එපක් එතනට අපේ සිත කර්මන්නේ කරගන්න ටෝන එවලට ක්‍රමති බෙනවා නොට අන්නේ හේතුව නිසා අපි එක ඉදිරියේදිී කතා කරමු නමුත් දැන් අපිඒ පසකින් තබල අපි දිශාවසයෙන් පැතිරවීමට අවධානයක් යමු කළොත් අපි මෛත්‍රයේ පතුරවනවා ඉසෙල්ලාම දැන් ප්‍රදේශ වසයෙන් පැතිරවීමේ දී අප තමන්ට මෛත්‍රී කරගෙන තමා අවට සිටිනායට මෛත්‍රී කරලා තමන්ගේ නිවසේ සිටිනායට මෛත්‍රී කිරීම දක්වා. එතවට ඒ නිවසේ සිටින සියලු දෙනාම නිදුක්වෙත්වා නීරෝගිවෙෙත්වා සෝපත්වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා එ අයියට මෛත්‍රී කරනවා. එවගේම ගම්වැසි සියලුම දෙනාත් නිදුක්වෙෙත්වා නීරෝගිවෙත්වා, සෝපත්වෙත්වා දුකෙන් මිදෙත්වා මේ ප්‍රදේශ වැසි සියලුම දෙනා නිදුක්කෙත්වා නීරෝගිවෙත්වා සූපත් එත්වා දුකෙ මිදෙත්වා කියල දැන්. අපි කලින් කතා කලා වගේ මේක මේ වචන ටිකක් නෙමේ. වචන ටිකින් ඔබ්බට ගිහිල්ල. අ තමාගේ යහපත තමන් කැමති වනාා වගේ ඒදේම අනුන් එත සම්ප්‍රේෂණය කිරී මක් එක හරියට තමන්ට වැටහෙන්න්නට ඕනේ. මම වගේ මේ අයත් කැමතිය මෙහමවෙෙන් අනේ ඒ ඔවුන්ට ලැබේවා කියන. ඒ මෙත්තා භාවය මෛත්‍රී සාගත සිත අපි තුළ දියුණ වෙන්න ටෝන. එම නැතුව අපි කරණ එක තේරුමක් නෑ.ඒ නිසා අපේ හිත ප්‍රබලව ඒ පැතිරමින් යන්න ටෝන තමන්ගේ ඉඳලාඒ මණ්ඩලාකාරව තමන් ඉඳල වටේට පැතිරල යන්න ටෝනෙ ගමට යවට ප්‍රදේශවල ඉට පස්ස මේ රටේ සිටින සියලුම දෙනාම් ඉට පස්සේ මේ ලෝකයේහි සිටින සියලුම දෙනාම තෝට මේ අනිකු සියලු ලෝකවල සිටින සියලු සත්වයෝම ට පස මේ සක්වලවල් වල අනන්තසක්වලවල් වල සිටින සියලුම සත්වයෝ. ඉට පස්ස ආපහු අප ආපහු මුලට ගන්නවා තමාාවතොක් කෝමහකුලවල ආපහු තමාවිතිං ආපහු මුළු අනන්ත ලෝකයටම අනන්ත විශ්වයන්ට අපි මෛත්‍රී භාවනාව මෙ විදියට පතුරුවනොම්. ොට තමාවිත තමාගෙන් අනුන්ට නැවත්තලෝකයෙන් තමාවෙත මෙන මේ ආකාරයෙන් අපි මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්නට පටන්ගන්නවා. මේ තමයි, ප්‍රදේශවසයෙන් මෛත්‍රී කිරීම ප්‍රදේශවසයෙන් අපි භාවනාව කරන්නේ යන්නේ විදිහට ඊට පස්සේ ප්‍රදේශ වසයෙන් ඒ විදිහයට භාවනාව දියුණු කරන එක අපි සිද්ධ කරගෙන යනකොට අරවිදිහට අපිට ගැටීම් නිශ්‍රිත පුද්ගල චරිත ඔයාතර මතු වෙනවන එසට අපි මොකද කරන්න එදටඒ ක්‍රමය මදකට පසකින් තබනෝ එ ක්‍රමය මදකට පසකින් තබනවා පසකින් තබලා අපි පාවිච්චි කරන වෙනත් ක්‍රමයක් මොකදදේ ක්‍රමය අපි මෛත්‍රී කරනව චරිත විදිහට පුදගලලානු බද්ධ විදිහයට තුට පුද්ගලනු බද්ධ කර කියනකොට තමන්ට මෛත්‍රී කරගෙන ගුභාවනීය ගුරුවරයෙක් ඒවගේ දෙමවපියන් වැනි චරිත අරමුණු කරගෙන සමහරවියට සමහර දරුවන්ට දෙමවුපියන් පිළිබඳව අමනාපකම්තියෙන්න්නට පුළුව දෙමවපියන්ට දරුව පිළිබඳව වමනාපකන්තියන්නට පුළුවන් එබඳු අවස්ථාවල ඒ චරිතය මේකට මැදි කරගන්න ටේපායක මන්තකට පසකින් තබන් තබලා තමන් ගරු කරන චරිතයක් තියෙනනේ අන්නේ ගරු කරන චරිතයක් අරගෙන ඒ චරිතයවෙෙන් කරගෙන ඒ චරිතයට මෛත්‍රී කරන්න ඒ චරිතයට මෙත් සිත පතුරුවන්න එතොට ඒ චරිතයට මෙත්සිත පතුර වන කොට අපිට ඒ චරිතයට පහසුව මෙත් සිත පතුරුවන්නට පුළුවන් මොකද අපි ගරු කරන චරිතයක් නිසා. එතක අපි ඒ පුද්ගලයව අරමුණ කරලා මේ මෛත්‍රය මෙතැ පුද්ලලානු බද්ධයි එක කන පුදගලයෙක් මයි අප අරමුණු කරන්නේ. එතකට දැන් තමන්ගේ ගුරුවරයා අරමුණු කරගත් තනං හොඳින් තමන්ට මෙත් වඩාගෙන අනේ ගුරුවරයත් නිදුක්වෙත් නිදුක්වේවා ගුරුවරයා නීරෝගි වේවා. ගුවරයා සුව පත්වේවා ගුරුවරයා දුකෙන්මිදේවා ට ගුරුවරය අරමුණු කරගෙන ගුරුවරයාට ඒ තමම් මෙම මේ මෙබඳු ස්වභාවයට පත්වේවා කියලා අපි ගුරුවරයාගේ පිළිබඳව ගුරුවරයා අරමුණු කරගෙන මෙත් සිත දියුණු කරනවා එ පුද්ගලයා අරමුණු කරගෙන මෙත් සිත දියුණු කිරීම ඉතාම වැදගත්තයක් ඇතැ බොහෝ විට ඒ අපේ සිත බලසම්පන්න වෙනකොට ඒ සිත පවා බලපානවාඒ පුද්ගලයාාව යහපත් කරන්නට තරම් එක මෛත්‍රී සහගත සිතක තිබෙන සුවිශේෂ හැකියාවක්. එතකොට මේ විදිහයට අපි ඒ ගුරුවරය අරමුණු කරගෙන ගුරුවරයා වෙ නැවත නැවත අපිට මෙත් සිත හොඳට පුරුදු වෙන කං අපි ගුරුවරයා වෙත මෛත්‍රී කරනවා. ඊට පස්සේ ගුරුවරය වෙත මෛත්‍රී කරලා තමන්ට ප්‍රේමනාප තමන්ට තමන්ගේ අහලුවන්නේ න මෙත නති සබභාගාය තෝරගන්න නැහැ සභාගායක කියල කියන්නේ දැන් එකන්නේ දැන්. තමන්ට ඉතාමත් ප්‍රියමනාප කියනකොට දැන් ොහම අපි ලෞකික බැඳීම් පැත්තෙන් අපි බැඳීම් සහිත පුද්ගලයෝ බැඳීම් සහිතයි කියන කොට රාගවස්සයෙන් බැඳෙන පුද්ගලයෝ. ඒ චරිත මෙතන මැද්දට ගන්න නැහැමකද මෛත්‍රිය කියනෙ එක රාගයට බොහම ආසන්න ඔයන්න පුළුවන්කමත්තියනවා. එනිසා ඒ චරිතත් අප බොහම නුවනින් දැනගෙන පසකින් තබල තමයික පුරුදු කරන්න පටන්ගන්න. දකට මෙතන දීළඟට අපි ගන්නවා අප ප්‍රියමනාප අපිත් එක්ක හිතවත් යහළුවන් අපි තෝරගන්නවා. ඉට පස්සේ ඒ අයට මෙත්වඩනො. ඒ යහළුවන් සියලු දෙනාම නිදුක්වෙත්වා, නීරෝගි වෙත්වා, සෝපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා. අපි ඒ යහළුවන් වෙත මේ මෛත්‍රී සිත පතුරුවනවා තමන් සහ ඒ අහළුවන් වෙත මෛත්‍රී සිද්ධ කිරීම් විදිහයට. ඉට පස්සේ ඒ විදිහයට සිද්ධ කරලා. මධ්‍යස්ථ පුද්ගලය ඔබ දන්න හෝ ඔබ හඳුන ොෝ බේ මධ්‍යස්ත පුද්ගලයින් අරමුණු කරගෙන ඊට පසුසේ ඔබ ඒ මධ්‍යස්ත පුද්ගලන්ට මෛත්‍රී සිත පතුරුවනෝ. ඒ සියලුම දෙනා නිදුක්වෙත්වා නිරෝගිවඇත්වා සූ පත්වෙත්වා දුකෙන් මිදෙත්වා. එ මේටිකර වචනකට සීමා නොවී ඒ පුද්ගියලු පුද්ගලයින් පිළිබඳූ මෙත් ත පතුරවලකට බොහෝ අවස්ථාවක මේක නැවත නැවත හිතට ප්‍රගුණ කරන කොට නැවත නැවත හිතට මේක පුහුණු කරනකොට තමන්ගේ හිත බොහොම රලුවෙලා තිබෙන හිත බොහොම සුම් ස්වභාවයට පත්තෙරෝ. එතකොට කළුගලක් වගේ තියෙන සිත මරොදු මොලොක් සිතක් පවට පත්තෙරෝ. එට අතහරින්නට බැරිදේවල් නැහ ගැටීම් සභාවය අඩුවෙල යන්න පටන් ගන්න punya padanam rita භාවේanggaවා අ ගැීම් නිස්ත ස්භාවයේ සි අඩුවන්න පගට පස්සේ අපට පුළුවන් කමතියෙනවා ට වඩා තව ික් එටග දැේ ගැම්හිත bahaතිුණ පුදල cariitaරගෙන ඒ පුදගල රප අුණ කරගෙන ඒ පුද්ගලyan වෙත් මෛත්‍රය පතු වන ට ඒ පුද්ල යන් ඇත මෛත්‍රයේ පතුරවන කොට අර ගැටීම් සහිත පුද්ගල භාවේ ද අර ගැටුනු හේතු ගැටනු ලක්ෂණ ඒදේවල් වොලට හිතයන්නට නොදී අපි ඒ අය පිළිබඳව මෛත්‍රී සිත ඇති කරගන්න සමහර විට සමහර චරිත තියෙන්න්නට පුළුවන් අපිට විශේෂයේ මේ අය පිළිබඳව අකමැත්තක් ගොඩන ගෙන සමහර වි අපිට කරපු අපරාධයක් අපිට කරපු වරදක් අපිට කරපු බොහොම බරපතල මේ නොකට යුතු දෙයක් නිසා අපේ හිතේ බොහොම ැඩි ගැටිීමක් තියෙන පුද්ගල චරිතවන්නට පුළුවන්. අන්න එතකොට ඒයට මෛත්‍රී කරන්න පටන්ගත් හම එක පාර හිත නෙමෙන් නැතිවෙනකොට අරවිදියට පටන් අරගෙනත් අපි ක්‍රමාණුකූල්ලව එක වෙත සමීපවෙලත් අපේ හිතට ඒ අරමුණට මෛත්‍රී පතුරුවන්නට තරං ප්‍රබලවෙන් නැත්තං අපිට ක්‍රම දෙක් තියෙන අනුගමනය කරන්නට පලවෙෙන එක තමයි. ඒ පුද්ගල චරිතය තාවකාලිකව අමතක කොට දැමීම දෙවැනි එක තමයි. අපිඒ පුද්ගල චරිතයෙහි ඒ පිළිබඳව අපිට ඇනිල තියෙන විස කටුවු ගලවා ඉවත් කිරීම කිය එක. එතුොට ඒ විස කටුවු ගලව ඉවත් කරනවා කියල කියන්නේ. අපිට ඒ වගේ අමනාපකමක් මතු වෙන තැනක අපේ හිතේ තරහ සිතක් ඒ විදිහෙට වෛරී සහගත හැගීමක් ඇතිවෙන තැනක අපි ඇතුලාන්තේයට ගිහිල්ල බලනෝ. කොහොමද ම මට ඇයි මේ පුද්ගලයා ගැන තරහක් ඇතිවෙන්නේ. එදකොට තරහ කියල කියන්නේ දවේශය කියල කියන්නේ බොහොම ආදීනව සහිත දෙයක්. මේ පුද්ගලයා පිළිබඳව තියන වයිරය මට සසරට යන්න පුළුවන් කමත්තියෙනවා. අද මේ පුද්ගලයයාම බඳ අරදක් කලලාට ඊළඟ ජවිතයේ බොහොම හොඳ කෙනෙක්වන්නට පුළුවන් හැබැයි මේ වයිරී ගතය නිසා ම ඊළඟ ජීවිතයත්ත හොට වෛර කලොත් එතවට මම ඉතාම හොඳ පුදගලයකුට වෛර කරන නරකක් කරන පුදගලෙක් බවට පත්වයෙනවා. දෙවදත්ත හාමුදුරු බදු හාමුදුරුවන්ට අපරාධ්‍යන් සිද්ධ කලා. ඒකළේ සසර බැඳගත්ත වෛරයේ නිසානි මේ ජීවිතයේ දත් අතහැරගන්නට බැරි වුණ එනම් මට මේ ස්වභාවේ නිසා මට මේ අතහැරගන්නට බැරිවුනොත් එහෙම සසරටත් මේ මට බලපාගනට පුළුවන් අන්න එවිදිහට අප ආදීනවය පෙන්වා දෙනවා. ඊට පස්සේ තරහ පවත් පැවැත්මට හේතුවක් බවට පත්වෙලා තියෙන්නේ පුද්ගල සංඥාවත් මේ අහවල් මනුස්්‍යයා මයි කියන එක අපි එක දකිනෝ කෙලෙසයක් විදිහෙට පුද්ගලයෙක් විදිහෙට දකි නැතුව මේ රාගයේෙහි තිබෙන යාත්මක වීමේ මම මේ පුද්ගලය කෙල දැක්කට මෙතන තියන්නේෙ රාග සිතක සභාවේ මෙතන තියන්නේෙ දේශ සිතක සභාවේ මෙතන තියන්නේෙ මෝහ සිතක සභාවයනෙ එරකට මටත් රාගය ප්‍රහීන වෙලා නෑහ මටත් දවේශය ප්‍රහින වෙලා නෑ මෝහොය ප්‍රහීන වෙලා නැහැ. එහෙම නං ඒ සිත රාග ද්වේශ මෝහ සහගත සිත ඕනෑම මොහොත්තක ඒ මට්ටමට මොහුකුරාෑ මේ හැකියාවත් මගේ පැත්ත නුත්තියන. මෙල්ලකර ගත යුත්තේ සිත එයාට පුළුවන්කමක්තබුණ නෑයාගේ සිත මෙල්ල කරගන්න. උත් නුවනැත්තෙක් විදිහට මක් දේශයෙන් අන්ද වෙනෝ කියලා කියන්නේ මටත් බැරි වෙනවා කියනක මගේ සිත මෙල්ල කරගන්න. එනිසාමම සිත සංගුරයටට පත්කරගතයුත්තු.යි කලෙසියයි හික්මවා ගත යුත්තේ. පුද්ගලයෙක් පුද්ගලයෙක් කියෙල දැක්කට මෙතරතියනෙ කෙස් ධර්මයක්න මේ රූපයේ පුද්ගලයෙක් නෙවෙයිනි කියලා අපි හොඳට අර කෙලේසයක සභාවය පිළිබඳව කෙලෙස් සහිත සිතෙහි තිබෙන ප්‍රතිවිපාකයේ පිළිබඳව අපි හොඳට නුවනින් කල්පනා කරලා බලනවා. මේ විදිහට නුවනින් කල්පනා කරලා අපි ඒ තේරුම් ගන්න කොට පින්නතනි. අපිට ඒ පිළිබඳව තිබුණ නං වැරදි සහගත හැඟීමක් වැරදි සාගත දෙයක් අපිට ඒ අඩු කරලා තුනී කරලා සැස දමන්නට පුළුවන් කම තියෙනවා. අන්න ඊට පස්සෙ අපිට පුළුවන් අන්න ඒ චරිත වෙත මෛත්‍රී සහගත සිත, පතුරුවන්නට එක ඉතාම ප්‍රායෝගිකව එයටකටේ මෛත්‍රයේ භාවනාවක් විදිහට අපිට ඒ චරිතයන් වෙත පැතිරවීමේ හැකියාව තියනවා එම නැතිවුුණොත් අපිට එක නිවැරදිව පතුරුවන්නට පුළුවන් කමක් ලැබෙන නැහැන අපිට ඉතාම ප්‍රායෝගිකව ඒ පතුරුවන්නට පුළුවන්කම තියන්නේ අර විදිහට අපි ඒ පිළිබඳව නිවැරදිව අවධානයක් යමුකරගෙන අපේ සිතෙන් එක පැතුරුවොත් තිතරයි.ඒ වචනමාතරයක් විදිහයට නිකම්ම කියලා දිසාසයෙන් පැතුරුයි කියලා මේ ප්‍රදේශවාසය පැතුරුවයි කියලා තේරුමක් ඇත්ත නැහැ. ඒ ඒ ප්‍රදේශවාස සියලු දෙනා කෙරෙහිීම තමන්ගේ පැතුරුවූ මෙත් සි තක් තියෙන්න්න ටෝන. එ මෙත් සිත තමයි එතනදි වැදගත්වෙන දේ එ මෙත් සිත එක්කෙනෙකුට විතරක්තිවිිල අනික් කෙනට නැතු වෙලා තියන්න පුුවන්කමක් ඇත්ත නෑ. එ පැතිරවීමක් කරනකොට ගටපි කියනම් පරණ කියලා පරණතාවේ ගේන්නට පුළුවන්කම තියෙන්නේ මෙත් සිත බොහොම ශක්්‍යතිමත් පුද්ගලයකුට නැත්ත එකක වචනටික් විතරක් වෙනවා අන්නේේ මෙත්්සේත ශක්තිමත් කරගන්නට අරවිදිහෙට ඔබේ හිතට උත්සාහාවත් කළ යුතු ඔබේ හිත භාවිත කළ යුතු තවංශයන් තිබෙනවා එ පිළිබඳුවත් ඔබ අවධහන්නේයමු කරන්න. ඉට පස්සෙපුුවන් දිසාවසයෙන් මෛත්‍රය පතුරුවන්නට සත්‍ර දිසාවන්ට සතර අනුදිසාාවන්ට උඩ සහ යට දිසාාව කියන මේ දස දිසා වැසී සියලු සත්වයාන්ට මෛත්‍රයේ පතුරුවන්න පුළුවන් තමන්ට මෛත්‍රී කරනවා තමන්ට මෛත්‍රී කරලා නැවත පෙරදිසා වැසි සත්ත්වයින්ට නැගෙන හිර දිසාවැස සත්ත්වයින්ට මෙ සිත පතුරුවනෝ. ඊට පස්සේ නැගෙනහිර අනු දිසාවැසි සත්වයින්ට මෛත්‍රයේ පතුරුවනවා. මෙන්න මෙයාදී ලෙස දි අනුදිසාවාසී සියලු සත්වයන් අරමුණු කරගෙන ක්‍රමාණුකූලව වටේට මෛත්‍රයේ පතුරුවගෙන ගිහිල්ල උඩ යට කියන දෙදිසාවන්ටත් මෛත්‍රී කරමින් ඉතාම හොඳින් ඒ මෙත් සිතෙහි පැතිරීම සිද්ධ කරනවා. මේකත් පරණතාවයක් මේකත් පැතිරවීමක්. එතකට මේ මෛත්‍රී සිත වන්න මේ විදිහට අපිට තම මෛත්‍රී කරලා මුළු අනන්ත විශ්වය දක්වාම ඒවගේම නැවත තමාවෙතත් නැවත දිසාාවන්ටත් නැවත තමාවෙතටත් මෛත්‍රී සිත පතුරුවන්නට පුළුවන් කමතියනවා. වන්න මේ විදිහට තමයි මෛත්‍රී භාවනාව මෛත්‍රී සිත පැතිරවීම සිදු කරනු ලබන්නේ. ෛත්‍රයේ සිත මේ විදිහට පතුරව වනකොට මරදු මොලොක් චිත්තයක් බවට පත්වෙනවා. මුරදු මොලොක් චිත්තයක් පවට පත්තනෝ වගේම නොෙක් ආලෝක සංඥාදිය පවා දර්ශනය වන්නට පටන්ගන්නවා. ඒක භාවනාව බොහොම සියුම් වෙනකොට එකග්‍රතාවයක්ත් එක්ක ඒ ඒ පුද්ගලයන්ට වැටහෙන ස්වරූපය, වැටහ සභාවයක් වෙනස් වන්නට පුළුවන්. ඊට පස්සේ අන්න ඒ ආලෝක සභාවයක් අරමුණු කරගෙන, එයත් සමඟ පැතිරවීමම් විදිහට මෛත්‍රී සිත පැතිරවීමේ හැකියාව තියෙනවා. එතකොට අප්‍රමාණකොට අපරිමාන වූ මෙත්තා සාගත සඥ්ඥාවක් පතුරෝමින් මෙත්තා චේතෝ විමුක්තිය ප්‍රතිලාභය කරන තැන දක්වාම ඒ අපිට පැතිරවීමේ හැකියාව තිබෙනවා මෛත්‍රී භාවනාව කියන දේ. එනිසා මෛත්‍රී පාදක ධ්‍යාන උපදවන්නට පුළුවන් කම තිබෙනවා අන්න ඒ ආලෝක සංඥාවන්න මෝලික කරගෙන, භාවනාව ප්‍රභාවිත කිරීම තුළ. අපි භාවනාව කියනෙ එක මෙන්න මේ වගේ දිසානතයකට යොමු කරගෙන භාවනා කරන්නට අවශ්‍යයි. මෙහිනි භාවනාව ප්‍රායෝගිකව භාවිත කරනකොට, අපි මුලින්ම ගෘහජීවිතයක ගත කරන කෙනෙකොට මේ භාවනාවහි ප්‍රායෝගික භාවිතය කොතෙක් දුරකට ද තියෙන්න කියනෙ එක පිළිබඳව වෙනම හඳුනාගන්නට ඒදනා. නිසා දැ මෛත්‍රී භාවනාව වනත් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව යෙදෙන්නේ නැහැ, අර සම්පූර්ණම දෙහාන උපදවන තැන දක්වාම කායවේකය සපයාගෙන ඒ තැන දක්වා සිද්ධ කරනවා කියන තැනට ඔබේ මනස්ස සාමාන්‍යයෙන් යෙදෙන්න්නේ නැහැ. එක කරන්න පුළුවන්නන් වඩාහු දයි කායිවේකේ සපයාගෙන. හැබැයි ව දිනි දා කාම්භෝගි ඔබේ සාමාන්‍ය ජීවන රටාවත් එක්ක, බටගගේකීමමියුතු කම්වලින් බැඳිලා ඔබට ඒ කටයුතු එක්ක නිරන්තරයම ගැටමින් ඒ දේවා සිද්ධ කන්නන්නේ යනකොට අ මෛත්‍රී සමාධයක් පවත්වාගෙන ඒ තුළින් උපදෝගත්ත දෙහාන පවත්වනවා කියනක ලෙසියෙන් කරන්න පුළුවන්කමක් ඇත්ත නැහැ. එනිසා ඒතන දක්වා ඔබ භාවනාව භාවිත කරන්නට උත්සාහ ගැනීම කියන එක ප්‍රායෝගිකව කාලය අපතේ දැමීමක් වන්නට පුළුවන්. කාලය අපතේ දැමීමක් යන භාවනා කිීම ෙසේත්න අපපතයන්නේ නැහැ ඉලක්කය වෙත අපිට ලඟවන්නට තිබෙන කාලය අපි මෛත්‍රී භාවනාව වඩ විතරක් නතරවෙන්න නිෙමේන අපි යන්නේ මෛත්‍රී භාවනාව දියුණු කිරීම තුළ ඒ චිත්තේ කග්‍රතාවේම පාදක කරගෙන අපි නිර්වාණවබෝධය සඳහතමයි මේ ප්‍රතිපදාව පුරාගෙන යන්නේ නමුත් අපි හැමදාම අප භාවනාව කියන දේ නතර කරන්නේ මෛත්‍රය කියන තැනින් විතරන අපි භාවනාව එතනට කොටු කරලාන අපි ඒදයින් අපිට අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය සාධනය කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මෛත්‍රිය කියන ප්‍රධාන වස්සයෙන් ඔබකායිවිවේකයේ සැලසෙන යම් කාලපරිච්චේ දෙයක ඉතාමත් ප්‍රබලලෙස ප්‍රගුණ කරන්න.කායිවේකයේ සැලසෙන දවසක දෙකක තුනක හෝ සතියක වන්නට පුළුවන් දෙක වන්නට පුළන් ඒ ලබෙන කාලපරිච්චේදයක් තුළ මෛත්‍රය කියන එක ඉතාමත් ප්‍රබල ලෙස ඔබේ ජීවිතය පුරාවටම ප්‍රගුණ කරන්න. එටට ඒ ප්‍රගුණවීමත් එක්ක ඉතාමත් ප්‍රබල ලෙස ඔබ මෛත්‍රීසාගත සිතක වාසය කිරීමත් එක් ප්‍රබලව එක දියුණු කිරීමත් එක්ක ඊට පස්සේ ඔබ ක්‍රමාණුකෝලව අරගෙන යන්න, එදිනිදා ජීවිතයේ කටයුතු කරන්න පටන්ගත්තහ මාරි ක්මනටේ සමාධිය වෙත ළඟාවෙන්න පුළුවන් විදිහට. මෛත්‍රසාගත සිතෙන් ලබාගත්ත චිත්තේ කග්‍රතාවේට මනින් එතෙන්ට ඔබට හිත තැබූ සැනින් එතැට අන්න පුුවන් වෙන විදිහට එක නැවත නැවත භාවිත කරලා එතැනට පුරුදු කරන්න හිට. ඊට පස් සිඳගෙන මුළු සමස්ත ලෝකටම එක මොහොතක් ඔබ මෙත්සිත පතුරෝමින්වාසය කරන්න එක විනාඩි පහක් දහයක් පහලවක් ඔබට ඊඩ කාලයේ සැලසන් විදිට පැත් දෙකක් වුණක් ගැටලුවක් නෑ. ඊට පස්සේ ඒ චිත්ත සමාධිය එක්කම ඔබට ඒ ඒ සිතේ අනිත්‍යතාවේ දකින්න පුළුවන්න්නන් එතරනට ගොඩ ඔබ එන්න එහම නැතිනම් ඔබ මේ ස්කඳ ධර්මයන්ගේ උදේවැය මෙනෙහි කරන තැනට නැවත් ඔබේ සිත පත් කරගන්න අර චිත්තේ එකග්‍රතාවේ පාදකරගෙන නිතකොට ලුවන් කකමතියෙන අපිට ඒ ධර්මයන් පිරිසිඳදු දකින්න ඊට පස්සේ ඒ අප්‍රකටව යනකොට අර විදර්ශනාව තු අර සමාධදිමට්ටම අඩුවල යනකොට ආපහු විදර්ශනාව පැත්තට හිතන එක නතර කරලා අර මෙත්සිත නැවදුරටත් හවරක් තවදුරට තවුරු කරගන්න. මේ විදිහට ඒ සමත භාවනාව සහ විපස්සනා භාවනාව කියන මේ දෙකම ඔබට පුළුවන් කමතියෙනවා එකට දියුණු කිරීමක් කරගෙන යන්න. එතොට එකට මේ භාවනාව දියුණු රීමක් කරගෙන යනකොට එක ප්‍රයෝගිකව ඉතාම පහසුවෙන්, ඔබේ ජවිතයට අශෝෂණය කරගන්නට පුළුවන් පැති දෙකම මේ පැති දෙකම සිද්ධ කරන්නට පුළුවන් කන්නේ සමතයේ පැත්ත සහ විපස්සනාව පැත්ත කියන මේ දෙ පැත්තම ඔබට ඉතාම මධ්‍යස්ත ලෙස අරගෙන මේක ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ ඒ ප්‍රායෝගික භාවිත තම අපි පුරුදු වෙන්නට ඕනේ තොට මෛත්‍රී පාදක සමාධිය අපිට එතනට පාදග කරගන්නට පුළුවන් මේ භාවනාව පිළිබඳව පැහැදිලි කරලීමේදී මම ලොකු උත්සාහයක් ගන්නේ නැහැ මෛත්‍රයේ පාදක කරගෙන සමතයේ පැත්තෙන් ගිහිල්ල කොහොමද දෙදිහාන උපදවන්නේ කියන කරුණ විස්තර කරන්නට මොකද ශ්‍රාවක පක්ෂයහි පොදු පැවැත්ම වෙන්නේ සාමාන්‍යයල් අෞකික පැවැත්ම තුළ වාස කර නිසයි කැනිගොලක් අහන පිරිසේ පැත්ත නිසා අ පැත්තට කාලය කැපකිරීමක් කරන්න නැතුව සමතය සහ විපස්සනාව කියන දේට මිදේ පාදක කරගන්න කොහොමොද කියන එකත් එක්ක පැදිලි කිරීමක් විදිහටයි කරන්න එතුට ප්‍රයෝගිකව කරනකොට බොහෝ දෙනෙ ඇති කරගන්න ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය තමයි අර විපස්සනාව සහ මෛත්‍රිය කියන එක අතර තියෙන විෂමතාවය ප්‍රශ්න කරමින් ඒක ගැටලුවක් රගන්න එකඇන දැන් අපි නිසාසත්වෝ නිජිීවෝ සු්ඥෝ කියලන විපස්සනාව තුල දි කතා කරන්නේ එ කොහමුදු සියලු සත්වයෝ දුක්ක ේවා කියන්නේ කිය අර ඒක ප්‍රශ්න කරන්නට පෙළබෙඩව.මිනතුි මේක භාවිත කරන සමතය කියල කියන්නේ භාවිත කරන ක්‍රමේ විපස්සනාව කියලා කියන්නේ යතා බුත ඥාන දර්ශනය එතට මේක පාවිච්චි කරන්නේ චිත්තේ එක ග්‍රතාවය සකස් කර ගැනීම සඳහා. මේක සම්මුති වචී සත්්‍යය වචී සත්‍යය මත පදනම් යන දෙද. සත්‍යේ දෙගක්තියන සම්මුති සත්‍යය නැතිනම් වචී සත්‍යය හ පරමාර්ථ සත්්‍යය. විපස්සනාවද අපි පරමාර්ථ ධර්මයන් තමයි සම්මර්ෂනය කරන්න. එක පරමාර්ථ සත්‍යය. හැබයි පරමාර්ථ සත්‍යය සහ වචී සත්‍යය කියලා කියන මේ දෙකම විලෝමනයවෙන්න බැමි දෙකටම අනුළුම්ම තමයි අපේ ඥානී තිෙන්න්නට ඕනි. තුොට මෛත්‍රී භාවනාව කරනකොට එකපි අර සම්මුති සත්‍යය තුළ ඉදල කතා කරනවා. එකතුට සම්මුති සත්ත්‍යය තුළ කතා කරලා. ඉඳල කතා කරන නිසා අපි මේ විදිහට මේ අපි සියලු ස්කඳ නිදුක්කේවා කියන්න බැහැ නයුතු ඇඳවට අපි මේ විදිහට ඒක සම්මුති විදිහෙෙන් අපේ භවාවනාව කරන එක බලාපොත්ව වන අර්ථය අපි දන්නවා චත්තේ ග්‍රතාවය කියලා. ඊට පස්සේ ධර්මතා පිළිබඳව අපි මනසි කාරය කරන්න පටන්ගත්තා හම එතන අපි අර්ක ගැටලුවක් කරගන්න නැතිව අප ධර්ම ලක්ෂණයන් ස්කඳදධතු ආයතන ලක්ෂණයන් පිළිබඳව පස්සනාව වඩනො එක එතකොට අපට එපත්තිං කරගෙනයන්න පුළුවන් කමතියෙනවා. මේදකට සම්මිශ්‍රණය කරගන්න ගියොත් එතනදි ගැටලුවක් ඇතිවෙනවා නිසා කොයිවිලාලඕකවත් මෛත්‍රී භහමනාවදි පාදකරගත්තා අරමුණ විපස්සනාවට භාජනය කරනවා කියන තැනකින් යන්න එපා. රනෙ අපිට විපස්සනාව ඩියතු තැන ගටලෝ තියෙන් අපි හැට රූපපේනවා කණට සද්දැහෙනවනාසයටට ගඳුස්වන්දනෝ මේ අරමුණුවල අපට සත්ව පුද්ගල බව ගොඩනගෙන තැන තමයි ගැටලෝ තියන නිසායි අන්න ඒතනින්ගේ ගැටලුවෝ නිරාකරණය කරගන්න විපස්සනාව සුඳහා ඒ තැන්වල නුවන පවත්වන තැනට එක පාදක කරගන්න මෙත් සිත කියන එක එක වෙනමම වචී සත්‍යය තුළ පදනම් කරගෙන යන භාවනාවක් විඩහට සමුදය තුළ පවත්නා දෙයක් විදිහයට එක භාවිත කරන්න. තු අන්නේ ඒවිදිහයට මේ භාවනාව ඔබට ගොඩා ප්‍රායෝගිකෝ ප්‍රගුණ කරන්නට පුළුවන් කමතියනවා ප්‍රයෝගිකව දියුණු කරගෙන යන්නට පුළුවන් කමතියනවා. මෛත්‍රී භාවනාව ජීවිතයට අවශ්‍ය වන දෙයක් විදිහට බොහෝ ආනි සංසදායක භාවනාවක්, මෛත්‍රී භාවනාව එනිසා අත්නොහැරගෙන මෙත්සිත පතුරවන්න මෛත්‍රී භාවනාව කියනදේ. ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්නට කියලා ඔබට බොහොම කල්්‍යනමිත්‍ර භාවයෙන් සීපත් කරනවා. හොඳයි කල්පනා කරගන්න මේ වෙසක්පුර පසලොස්සක පොහොේ දවසදත්. ඔබ මේ මෛත්‍රී භාවනාව පිළිබඳවත් මේ විදිහට ශ්‍රවණය කරගන්නටේදනි මේ ශ්‍රවණය කරගන්නට දනු කුසල ධර්මය තුළින් අපි ලබාගත්ත සේලු කුසල ශක්තිය අපි ාර්ථයන් ධර්මෙන් අනුශාසනා කළ අපි ධර්මාචාරය අවසරයි මාංකඩවලසු දස්සන සාමීන් වහන්සේට අවසරයි කඩවල් නඳදර අතර සාමන් වහන්සේට සාමන් වහසේලා දෙනමටම උතුම් නිවනිින් සැනසීම පිණනිසු මේ කුසලේ හේතුප නිශ්‍රේම වේවා එවගේම සියලු දෙවියන්ටත් මේ පින් අප අන ෝදං කරම ස්ථාන දික්්ඩුහි තිිෂ්ට කාරකාද සියලු දේව ගන සමූහයායටට මේ පිල් සතුටින් සාධනාදයෙන් ගනමෝදගන්නට ලබේවා කියල සාධහූ කියලා දෙවියන්ට පින්දමු. එවගේම අද ධර්මදේශනාවෙහි දායකත්වය ගෙන කටයුතු කරනවා ප්‍රොසාානිි වි ජේසිංහ මහත්මය ඒ විජෙසිංහ මහත්මා සහ දියනියන් දෙපළ ඇතුළු ඒ පවුලේ පින්නත් පිරිස විසින් ඒ පින්නත් පිරිස්ස බලාපොෘත්්‍රය නෝමිය පරලෝගේ ඥාතීන්ට ුණ්්‍ය අනමෝදනා කරන්නට ඒ සෑම සීලු ඥාතිවර්ගයාටම මේ පින තමං කළ පිනක් මෙන් සතුටින් සාධනාතයෙන් අනමෝදක් වන්නට ලැබේවා එ ඥාතීන්ට මේ පින්ං අමා මහ නිවනිින් සැනසෙන්නටම හේ තුප නිශ්‍රේම වේවා කියල සාදුහූ කියලා පින් අනමෝතන් කරමු. ඒවගේම මේ සියලෝම කුසල ධර්මය දායකත්වයගෙන් කටයුතු කරන, ප්‍රශාණි විජේසිංහ මහත්මේයටත් විජේසිංහ මහත්මා දියනියන් දෙපළ ඇතුළු. ඒ පවුල්ලේ සෑමසිල දෙනාටමත් ධර්මශ්‍රවනය කළ ඔබ සෑමසිලු දෙනාටමත් මේ කුසලය නිදුක් නීරෝගේ සුවපත් බව චිරජීවන සම්පත්තිය සඳහාම කායික මානසික සැනසිල්ලූ උදාකරගෙන අමා මහා නිවනිින් සැනසීම සඳහාම. ඒ උපනිශ්‍රය වේවාහ කියල සාධහූ කියල පින් අනුමෝදංවන්ම හැමදිනාටම තෙරුගම්සරණයි.